ජීවිතයක් ගොඩනගන්න හරි අමාරුයි. ජීවිතයක් හරි ආදරයක් හරි පෞල් ජීවිතයක් හරි බිස්නස් එකක් හරි මොකක් වුණත් ගොඩනගා ගන්න හරි අමාරුයි. මෙන්න මේ අමාරුව නිසා කවුරුත් දෙයක් ගොඩනගන්න යන්නේ තියෙන ජීවිතේ ඔහෙ ගෙවනවා. එහෙම නැත්නම් රෙඩිමේඩ් අරන් ජීවත් වෙනවා. තියෙන ජීවිතේ ඔහේ ගෙවලා දාන එක හොඳයි කියලා හිතනවා. අලුත් දෙයක් ගැන අලුත් ජීවිතයක් මවන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. අලුත් ජීවන රටාවකට යන්න තියෙන ජීවිතෙන් මිදලා ඔයාට කියලා අලුත් ජීවන රටාවක් හදාගන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. මම ඔයාලට යෝජනා කරනවා අපි අලුත් ජීවන රටාවක් හදාගනිමු. ඔයාලා දන්නවද මම මේ සූදානම් වන්නේ අන්නේ ඒ ගැන කතා කරන්න. අපි මේ වීඩියෝ එකේ මේ අලුත් ජීවන රටාව ගැන කතා කරමු. ආයුබෝවන් හැමෝටම. හැමෝම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා අදත් මගේ චැනල් එකට පිළිගන්න අතර අලුතෙන් කෙනෙක් මගේ චැනල් එකට එකතු වෙනවා නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න කියන පුංචි ඉල්ලීමක් කරනවා. අද මම ඔයාලට මේ වීඩියෝ එක හරහා කතා කරන්න හිතුවේ අපි ජීවිතේට අලුතෙන් දෙයක් ඉගෙන ගමු කියන්නේ. අන්න ඒ මාතෘකාව පොඩ්ඩක් කතා කරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. අපි මොකද්ද මේ අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ කියලා බලමු. අපි මොනවා හරි දෙයක් අලුතෙන් ඉගෙන ගන්න නෙමෙයිද? මොනවාම හරි දෙයක් අලුතෙන් පටන් ගමුද? මෙහෙම කිව්ව ගමන් ඔයාලා මගට කියයි අලුතෙන් පටන් ගන්න අපි වැටිලා නැහැ කියලා. වෙන්න පුළුවන්. ඒත් මං කියනෝ මේ ජීවිතේට තේරුමක් නැහැ කියලා. ඔහේ ජීවත් වෙනවා වාලේ ජීවත් වෙලා තේරුමක් නැහැ. අන්නේ ඒ ගැනයි මම මේ ඔයාලත් එක්ක කතා කරන්නේ. ඔයාලට තේරෙන්නේ නැහැ. මේ ජීවිතේට තේරුමක් නැහැ. අලුත් දෙයක් නැහැ. අලුත් ගමනක් නැහැ. අලුත් දෙයක් ඉගෙන ගන්න නැහැ. අලුත් අලුතෙන් ඉගෙන ගන්න මොනවද කියලා හිතන්නේ. ඉගෙන ගන්න මොනවද ඕනි කියලා හොයන්නේ. අපිට අලුතෙන් දෙයක් අද හෝ හෙට පටන් ගන්න පුළුවන්. අද හරි හෙට හරි කම පටන් ගන්න පුළුවන්. ඔයාලට ඉගෙන ගන්න මොනවද කියලා මට කියන්න බෑ. හැබැයි ඔයාලට දෙයක් කරන්න පුළුවන්. ඔයාලට එක්ක කේක් හදන්න පුළුවන්, එක්ක පැසෙන් ඩිසයින් කරන්න පුළුවන්, එහෙම නැත්නම් රූපලාවන්‍ය හදාරන්න පුළුවන්, මල් වවන්න පුළුවන්, වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. මට කියන්න බෑ ඔයාලා මේ දේ කරන්න කියලා. මට පුළුවන් ඔයාලා දෙයක් පටන් ගන්න කියන්නේ විතරයි. පුංචි පුංචි අදහස් දෙනවා මම ඔයාලා මේ මාර්ගය ඔස්සේ යන්න. අලුතෙන් දෙයක් පටන් ගන්න එක ඔයාලා කැමැත්ත. මට බල කරන්න බෑ. මම ඒ වුණාට කියනෝ මේ ජීවිතේ මිදෙන්න, බිසී වෙන්න කියලා. අන්න ඒකයි මම ඔයාලට කතා කරන්න හදන්නේ. ඔයාගේ රටාව හොයාගන්න, ඒ රටා හොයාගන්න වගේ විවාහ ජීවිතේ බාධාවක් කරගන්න එපා. ඔයාලට බැල් බබාලා ඉන්නවා, කසාද බැඳලි මහත්තයාගේ වැඩ තියෙන ඒව බාධාවක් කරගන්න එපා කොයිම වෙලාවකත්. ඔයාලා දන්නවද බුද්ධිමත් අය ෆැමිලි ලයිෆ් එකත් බැලන්ස් කරගෙන බබාලවත් හදාගෙන තමන්ගේ ගමන හරි සීරුවට යනවා. අන්න එහෙම ලයිෆ් එකක් හදාගන්නයි මම මේ ඔයාලට අද කතා කරන්න හදන්නේ. උගත් බුද්ධිමත් අය එහෙමයි. අනික
එක එක දේවල් කියන ලෝකයේ ගැන ඔයාලා කොයි වෙලාවකවත් හිතන්න එපා. එහෙම කියන අය අපි ගැන හිතන්නේ නැහනේ. ඔහෙ කියනවනේ. අපි අපේ ජීවන රටාව හදාගන්න ඕනේ. ඕනි කරන්නේ ඔයාට දෙයක් ඉගෙන ගන්න තියෙන උවමනාව. ඒ උවමනාව ඔයාට තියෙනවා නම් ඔයා ඒක කරන්න. ඒක කාටවත් මම මේක කරනවා කියලා කස් අඬ බෙර ගහලා කරන්න ඕනේ නැහැ. ඔයාගේ කැමැත්ත තියෙනවා නම් ඔයාට පුළුවන් විදියට ඔයා පටන් ගන්න. මම ඔයාට පුංචි දෙයක් කියන්නද? ඔයා දවසක කාර් එක කඩාගෙන පාරේ ඉන්නකෝ ඔයාට ලිෆ්ට් එකක් දෙන්න 10 දෙනෙක් ඉඳි. හැබැයි ඔයාගේ පුට් සයිකලේ කඩාගෙන පාරේ ඉන්න දවසේ පැච් එකක්ද මචං? පැච් එකක් දන්නේ කියාගෙන අහගෙන යනවා. ඒක තමයි මේ සමාජයේ හැටි. මෙන්න මේ සමාජ රටාවයි වෙනස් කරගන්න ඕනේ. ඒකටයි මං කියන්නේ ඔයාලට දෙයක් ඉගෙන ගන්න කියලා. ඔයාලා දන්නවද කෙනෙක්ට තමන්ම උණුසුම් කරගන්න හරි අමාරුයි. තමන්ව ධෛර්යමත් කරගන්න හරි අමාරුයි. ඒකත් ඒකයි ඇත්ත. දින ඒ ඇත්ත තේරුම් ගන්න අය තමයි දිනන්නේ. ඒ ඇත්ත තේරුම් ගන්න යෝනි. ඒ ඇත්ත තේරුම් ගන්න. ඒ ඇත්ත තේරුම් ගන්න තමන් තමන්ම හොයාගන්න. අපි ටිකක් මේ සමාජෙත් එක්ක ගැටෙනකොට සමාජෙ තේරුම් ගන්න ලේසි. අපි මේ සමාජෙ තේරුම් ගන්න සමාජ රටාවට හුරු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඔහි ගහගෙන යනවා. ඔයා හිතන්නේ වා මැරතන් එක දුවනකොට කට්ටි ඇවිල්ලා ඔයාට ලූකෝස් දෙන්න ඕනේ, වතුර ගහන්න ඕනේ, වගේ පස්සෙන් එන්න ඕනේ. එහෙම කියලාද? එහෙම වෙනකන්ද බලන් ඉන්නේ? කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. අපි දිනනකම් කවුරුත් බලන් ඉන්නේ නැහැ. අපි වැටෙනකම් බලන් ඉන්නේ. අපි වැටෙන දිහා බලලා හිනා වෙන්න අප්පුඩි ගහන්න කට්ටිය ගොඩයි. අපි දිනනකම් ඒ රේස් එක යන්න අපිත් එක්ක කවුරුත් එන්නේ නැහැ. හැබැයි අපි දිනුවට පස්සේ අපේ ජයග්‍රහණය සමරන්න ගොඩක් දෙනා අපිත් එක්ක ඉන්නවා. ඒ සැමරේම ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි ජයග්‍රහණය හොයාගන්න ඕනේ. එකයි කරන්න ඕනේ. අපේ වැටීමට, අපේ පරාජය වීමට අත්පොඩි ගහන අයට අත්පොඩි ගහන්න ඉඩ නොදෙන එකයි අපේ යුතුකම. අන්න ඒ නිසා ඔයාලා අලුතෙන් දෙයක් හිතන්න, අලුතෙන් දෙයක් ඉගෙන ගන්න. ඒක කසාද ජීවිතේට කසාද බැඳලා ළමයි ඉන්නවා. පෞල් ජීවිතයට ප්‍රශ්නයක් වෙයි කියලා කොයිම වෙලාවකක්වත් හිතන්න එපා. ඔයාලට ඉගෙනීමට ආසාවක් තියෙනවා නම් ඔයාලා දේවල් හොයන්න, අලුත් අලුත් දේවල් හොයන්න. ඔයාලට කරන්න පුළුවන් මොකද්ද කියලා කල්පනා කරන්න. ඔයාලා මම මේ කියන්නේ මේ දේ කළා රස්සාවක් කරන්න මේ පුංචි බිස්නස් එකක් වුණත් ඔයාලට කරන්න පුළුවන්. ඒ සඳහා මාර්ගය හදාගන්න. එතකොට ඔයාලට අලුත් දෙයක් ඉගෙන ගන්න ආසාව එනවා. මුලින් කල්පනා කරන්න මොනවද මට කරන්න පුළුවන්, මොනාටද මම දක්ෂ, උයන්නද, මහන්නද, ඩිසයින් අඳින්නද, එහෙම නැත්නම් ප්ලෑන් අඳින්නද, වගේ ගොඩක් දේවල් තියෙනවනේ. එක එක්කෙනා කම්පියුටර් පැත්ත තේරුම් අරගෙන ඔයාලට පුළුවන් පුංචියට මේ දේවල් කරන්න. ලොකුවට හිතන්න යන්න එපා. පුංචි පුංචි දේවල් වලින් කරමු අපි. ඒකල්ලා ජීවිතේ හදාගන්න බලමු. ඒකයි අපි අතින් විය යුත්තේ. මම ඒකයි කියන්නේ ඔයාලට කසාද ජීවිතේ කොයිම වෙලාවකත් තමන්ගේ අධ්‍යාපනයේට තමන්ගේ ජීවිතයට බාධාවක් කරගන්න එපා. ඒක බැලන්ස් කරගෙන කරන්න පුළුවන්. ඔයා බලන් ඉන්න ලෝකේ අපිට අත දෙනකම් කවදාවත් ඒ මං හැම වීඩියෝ එකකදීම ඔයාලට කියන කවුරුත් අපිට අත දෙන්නේ නැහැ කියලා. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. ඔයාලා දන්නවද හොඳ සංගීතඥයෝ හොඳ තනු මවන්නේ හැමෝම නිදි ඇත්තරේ. කාලේ තනු මවා ගන්න. ඔයාලා නොදන්නුනාට මැරතන් දාවෙකෝ රේස් එක දුවනවා තනියෙන්. ඒ දුවලා ඔයාලට ජීවිතේ දිනන්න වෙන්නේ. ඔයා ඒ නිසාම හිතන්න දෙයක් ඉගෙන ගන්නවා කියලා. අදම හිතන්න. මේ දැන්ම හිතන්න. මොනවද අලුත් සමාජ ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලන්න. මොනවද මේ සමාජ අපිට ඉගෙන ගත්තේ නැත්තේ කියලා හිතන්න. කොච්චර අවස්ථා තියෙනවද? ඔයාට ඒ එක අවස්ථාවක් ගැන හොයාගන්න වෙනවා.
වෙන වැඩක් නැහනේ ඔයා තමන්ගේ ජීවිතේ වෙනුවෙන් කැප වෙන්න දෙයක් හොයා ගන්න ඒකයි කළ යුත්තේ එහෙම නැතුව කවදාකවත් ජීවිතේ දිනන්න හම්බෙන්නේ නැහැ එහෙම බලලා ඔයාලා ඔයාලගේ ජීවිතයට අඩිතාලමක් දාගන්න ඒ අඩිතාලම දාන එක මට කැවිත් කරන්නත් බෑ තව කෙනෙක්ට කරන්නත් බෑ ඒ අඩිතාලම දාගත යුත්තේ ඔබයි ඒ අඩිතාලම ඔබම දාගන්න මම පුළුවන් විදියට බලලා ඔයාලට අදහස් ටිකක් දෙන්න ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැත්තම් ඇත්තටම ඒක ඉතින් මට කරන්න දෙයක්වත් නෑ ඔයාලට ඉගෙන ගැනීමට අවස්ථාවක් තියෙනවනම් අවස්ථා හොයන්න හොයලා තමන්ට කරන්න පුළුවන් මොකද්ද මොන පැත්තෙන්ද මම යන්නේ කියලා තීරණය කළා ඔයා ඒ ගමන යන්න තීරණය කරන්න මම ඔයාලට පුංචි පුංචි අදහස් ටිකක් දෙන්න පුංචි අත්දැකීමක් වෙන්න ඒ ගමන යන්න ඉදිරියට පය තබන්න ඇත්තටම මේ සමාජය තුල ඕන තරම් අවස්ථා තියෙනවා ඔයාලා යා යුතුයි ඒ ගමන ඔයා සොයාගත යුතුයි හිතල ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් ඔයාටමයි කවුරු කොහොම කිව්වත් ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් ඔයාටමයි මේ ජීවිතේ ගොඩනගා ගන්න කියන ආරාධනය මම කරනවා ඔයාලා ඔයාලගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න අලුතෙන් දෙයක් ඉගෙන ගන්න කිසිම දෙයක් බාධාවක් කරගන්න නැතුව ඉදිරි ගමන යන්න. ඉතින් ඔයාලට ඒ ආරාධනේ මේ වීඩියෝ එක හරහා මම ඔයාලට මේ කරන්නේ. ඉතින් මගේ channel එකෙන් පුංචි හරි දෙයක් ඔයාලා ගත්තා නම් මගේ channel එක subscribe කරලා තියන්න. bell icon එකත් ඔබන්න. comment එකක් දාන්න. මොකද comment එක මට ගොඩක් වටිනවා. share කරන්න අනිත් අයට බලන්න. ඉස්සරහටත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.